විශ්වික කිහිපයක වැසි සහිත තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස හානි වීම නිවාසවලට සිදු අර්ධහානි විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා සමහර ප්‍රදේශවල. මේ හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රදේශ නිවාස 28ක අර්ධහානි වාර්තා වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව සහ තිහාරිය ප්‍රදේශයෙන් මෙම නිවාස හානි වාර්තා වෙමින් පවතින තවමත්. පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම සහ කල්පිටිය ප්‍රදේශයෙන් මෙම නිවාස හානි වාර්තා වෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තර ප්‍රදේශයේ තද සුළං සහ වැසි සහිත තත්ත්වය හේතුවෙන් අර්ධහානි රැසක් වාර්තා වෙමින් පවතිනවා. කෙසේ වෙතත් දින කිහිපයක මුලින්ම පටන් අපි කාලගුණ දත්තානුව ජනතාව දැනුවත් කර මෙවැනි තද සුළං සහිත තත්ත්වයන් ඇතිවීමේ විභාගයක් පවතින බව, හානියටපත් නිවාසවල එම තක්සේරු වාර්තාවන් සඳහා ග්‍රාම නිලධාරීතුමන් ප්‍රාදේශීය ලේකම්තුමන් අඛණ්ඩව සම්බන්ධ කර ගැනීම ඉතාමත් වැදගත් වන එකම ප්‍රාදේශීය මට්ටමින් සිටින ආපදා සහන සේවා නිලධාරීම සම්බන්ධ කරගන්න විශේෂම ග්‍රාම නිලධාරීතුමන් හරහා මෙම තත්ත්වයන් වාර්තා කරාට පස්සේ ඒ අවශ්‍ය පරිදි ඉදිරි මූල්‍යමය ආධාර සීලු ලබා දීම සඳහා ආපදා ක්‍රමනායක අමාත්‍යාංශ කටයුතු කරනවා. මෙම අවස්ථාවේදී දැනට නිවාස සම්පූර්ණයෙන්ම සංගණන වෙමින් පවතිනවා. කෙසේ වෙතත් හානියටපත් නිවාස වෙනුවෙන් සියලුම ආකාරයේ වන්දි ලබා දීමේ කටයුතු ආපදා ක්‍රමනායක අමාත්‍යාංශ වගේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා අඛණ්ඩව කෙරෙනවා.